නොනවරුණි මහත්තුරුණි දැන් මේ යන විදිහට මෙහෙම්මම ගියොත් එකට සොලූෂන් එකක් නැති වුණොත් අනාගතයේ විවිධ රස්සාවල් මෙන්න මේ වගේ වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඔන්න දැන් අපි යනවා එක ගෙදරක පොල් කඩන්න. අයියෝ මේ තත්ත්වෙට වැටු දන්තුට. මොකද? අපි ගෙදරක පොල් කඩත් නාට්‍යයෙන් හා නාට්‍යයෙන් නාට්‍යයෙන් හදිටි කියන්න බෑ තමයි මේ යන විදිහට. නාට්‍යයෙන් ඈ ඔන්න ආ බං ඔයා එනකන් හිටි පණීඩි හම්බුණා නේද? ඔව් මත්තේ හොල් ටික කඩා ගන්නද නේ? ඔව් මේ ගස් තුනයි තියෙන්නේ. කඩලා දෙන්නකෝ. මෙහෙමයි. එකකට 1000ක් ගන්නව මහත්තයා ගහකට 2000කට ගස් තුනම කරලා දෙන්න. රුපියල් 1000ක් ගහකට? ඔව් නේ මහත්තයා. ඒ කියන්නේ අඩෙන් ගන්නවනේ මං පොල්. ඒත් මෙහෙම බෑ මහත්තයා දැන් ඉස්සරහට මාරු ප්‍රශ්න දැන් මේවයි. ඇත්ත කියන්න මොකද ඒ ගාන ඇත්තද වැඩි? ඒ මහත්තයා දැන් ගහට නගින්දි ඉස්සෙල්ලා සැනිටයිස් කරන්න ඕනේ. හා. අයියෝ ඒවත් එක්කම ගත්තා ඒවා ගණන්නේ මහත්තයා දැන් මම වලල්ල සැනිටයිස් කරන්න ඕනේ. හා. ඊට පස්සේ ගහට නැගලා සමාලලට ගෙඩි අල්ලන ඕනේ ගහෙන් ගහට සැනිටයිස් කරන්න බෑ මහත්තයා. ගහෙන් ගහට සැනිටයිස් කරන්න ඕනේ. ගහෙන් ගහට සැනිටයිස් කරන්නේ වලල්ල තමුසේගේ වලල්ල වෙන කවුරුත් යනවා ඒකේ. ඒ වුණාට ඒවා වෙන ගස් වල නැගලා මේ ගහේ නැග්ගනේ දැන් මේකට නැගලා මම ගෙඩි කඩනවා. ඉතින් මේකේ දැන් මාස 3කට කලින්නේ පොල් කැඩුවේ. උනාදේටි කියන්න බෑනේ කලින් එකාට තිබිලා කොහේ හරි විස බීජ තිබ්බොත් ගයි මම බදාගෙන ගහ අල්ලගෙන නේ නගින්නේ සම්පූර්ණයෙන් ගහ බදාගෙන කොච්චරලා ඉන්නවද විස බීජයක් එන්න පුළුවන් වෛරස් එක අනිත් ඒවා මත වැඩේ ඉවර කළා මම සම්පූර්ණ සැනිටයිස් කළා දවස් 3කට සැරයක් මම PCR එකකුත් ගන්නවා ආ ඉතින් ඒවට ලොකු ගාණක් යනවා ඒකයි 1000ක් ගන්න නොනවරුනි මහත්තුරුනි අද කතාව අනාගතේ රස්සාවයි. ඔන්න දැන් කෙනෙක් ගියා සැලුන් එකකට. මේක පොඩි සැලුන් එකක්. ඒ කියන්නේ රුපියල් 300ට කොණ්ඩේ කපලා 200ට රැවුල කපපු සැලුන්. ආ 300යි හැයකට එක 200යි මොනාද රැවුල කපන්න මසාජ් එක රුපියල් 300යි. ආ එහෙම දීන්නේ. එහෙම එකක්. ඔන්න ඒකට ආවා. ආ ගුඩ් මෝර්නින් සර්. රැවුලයි කොණ්ඩේ කපා ගන්න කිව්වා. ආ සර්ට කියන්න වෙනවා හැබැයි. මොකද්ද කපන්නේ නැද්ද ගාන පොඩ්ඩක් ඉස්සුවා ආ ඒකට කවන්නේ නැති අපි කපමු මේ මාස රැවුලයි කොණ්ඩේ දෙකමනේ ඔව් 3000ක් ගන්න ඈ වෙන්දට රුපියල් 3000 දෙන්න කැපුවේ ඔව් ඔයසේ දැන් මෙමයයි රැවුලට කොණ්ඩේට 1000යි කොණ්ඩේ කපලා ඉවර කරන්න 1000යි රැවුල කපනවා නම් 2000ක් ගන්න සේ මේ මොකද ඇයිද රැවුල නිසා දැන් මේ මූණ නහය කට ඔක්කොම නිසා අපි අත ගන්න දෝනේ මේ බඩු ඔක්කොම සැනිටයිස් කරන්න ඕනේ එක්කෙනාගෙන් එක්කෙනාට හැම එක්කෙනාටම තුවායක් දාන්න ඕනේ අර ලොකු සැලුන් වල වාගේ කොණ්ඩේ කපන්නේ මේ මැෂින් ඔක්කොම සැනිටයිස් කළාද මේ බලන්න සර් ලොන්ඩරි විල මං තුවායවල් ගත්තා මේ ඔක්කොම ගෙන්න ගානක බඩු ගත්තා සර් මේකින්ද මේ තියෙන ඔක්කොම සෞඛ්‍ය නීති රීති වලට වැඩ කරන ඕන සර් මේකත් මඩි සර් ඒකයි මේ මන්නම් කියද්දි රැවුලයි කොණ්ඩේ ටිකක් වවා ගත්තත් කමන්නේ නොනවරුනි මහත්තුරුනි අද කතාව අනාගතේ රස්සාව. මොන දැන් වෙඩින් එකකට ඒගොල්ලෝ මේ ඇඩ්වාන්ස් කරලා දැන් එහෙම කල් ගීලා දැන් වෙඩින් එක ඔක්කොම ප්ලෑන් බෑන්ඩ් එකට කතා කරා දැන් කතා කරලා හම්බ වෙලා දැන් කතා කර ගන්නවා. හොඳ වෙලාවට ඩේට් එක තියෙනවා. ඔව් ඩේට් එක අවුලන්නේ. අවුලන්නේ. ඔව් මේ මෝර්නින් වෙඩින්නේ. ඔව් මෝර්නින්. හරි හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ඇඩ්වාන්ස් කරා නේද ඔගොල්ලෝ? කව් කතා කරා. අපිට තව මෙහෙමයි. ඔව්. ඒ දා කිව්ව ගානට වඩා 50,000 ඕනේ. එහෙමකෙදි වැඩි උනේ. නෑ මේකයි දැන් අත්තෝසෙම අපි කියන දෝන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි මේක වෙන්නේ. ඔව් මොකද වෙන්නේ? දැන් අපි බෑන්ඩ් එක ගහනන ස්ටේජ් එක. ඒකට මීටර 10ක් ඈතින් තමයි අනිත් ටේබල් දාන්න ඕනේ. ආ. ඩාන්සින් ෆ්ලෝ එක දානවනම් මීටර තව 5ක් ඈතින් දාන්න ඕනේ. අපේ කිට්ටුව නටන්න බෑ. ආ. ඊළඟට අනිත් එක ලොකුම දේ තමයි කිසිම වෙන කෙනෙකුට සින්දු කියන්න බෑ අපේ බෑන්ඩ් එකේ අය පමණයි. එහෙමකදී මාමට සින්දුවක් කියන්න ඕන මනමාලිගේ අම්මට අර දුවේ මුණුඹ මගේ ප්‍රාණයයි කියන්න ඕන එහෙම තීනවනේ. ඒව මුකුත් බෑ. එහෙමකදී ඒක මොකද හේතුව දැන් මේ කොරෝනා කේස් එකේ මහත්ය දැන් ඕවා අපි පාවිච්චි කරන මයික් ඕගොල්ලෝ පාවිච්චි කරලා අපි කියලා ඊළඟට ඒකෙන් එනෝනේ ලෙඩි. ආ ඒකයි. ඒක නිසා ඕගොල්ලෝ කවුරුරි කියනවනම් අපි ඒක අහුලන්නේ මයික් එකක් ගේන්න. ගෙදරින් ගේන්න ඕනේ ඒක අයිකොල්ල දෙන්නම් කියන්න. ඒක ප්‍රශ්නේ ඒත් ඇවිල්ලා පල්ලෙයා ඉඳන් කියන්න ඕන ළඟට එන්න බෑ. තේරුණා අනිත් එක අපි බෑන්ඩ් එකේක ෆොටෝ ගන්න බෑ. හරිද?
ඊළඟට අපි මේකයි පනස් දාක්කොන අපි වෙනම ග්ලාස් බොක්ස එකක් හැදවා ඒකට අපේ බෑන්ඩ එක කවරෙන්ට අපි එක ගාගන්න එක වෙනම රෙන් කල වෙන ලොරියක ගේන්දෝන ඒකයි ඒක වෙන්නේ කොමන් යන නම් ඒ නොනවරුනි මහත්තුරුනි අනාගතයේ රස්සාවල් මෙහෙම ගියොත් අනාගතයේ වෙන්ඩ නියමිතයි කියලා හිතන ඒවා ටිකක් තමයි අපි අද නාට්‍යයෙන් ඔබ වෙත ගෙනෙන්නේ. ඔන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද දැන් අපි මේකට කරන්නේ කියලා. ඔන්න දැන් ගියා සුපර් මාකට් එකක් කියන්නේ අර මිනි සුපර් මාකට් එකේ ගමේ ගොඩේ. එළවලුත් තියෙනවා පළතුරුත් තියෙනවා ඔක්කොම තියෙනවා හාල් තුන පහ ඕන එකක් තියෙනවා දී. ඒකක දැන් ඔන්න එක්කෙනෙක් ගිහලා බඩු ගන්නකොට එක්කෙනෙක් කෙනෝ පිටිපස්සේ. සර්. අනේ සර් පොල් අරන් හොල්ලන්න බෑ. ඈ ගහලා තියෙනවා බෝඩ් එක. හොල්ලන්න තු කොහොමද පොල් ගන්න? එහෙම බැස බලලා තාසේ තෝරලා ගන්න මේක හොඳ ඇති කියලා. ඉතින් හොඳ එකක් ආවොත් සර් නැත්තම් කරන්න දෙයක් නෑ. අපි හොඳ පොල් විතරයි සර් ගන්නෙ. කොහොමත් ඔක්කොම පොල් ටික හොඳයි. කිසි අවුලක් නෑ. සර් දූරියන් ඉඹින්න බෑ. ඈ? ඔව් දූරියන් ඉඹින්න බෑ. ඉඹින්න නෑ තු. කියන්නේ මේ හොඳ දූරියන් සර්. ඔක්කොම හොඳ දූරියන් රුපියල් 1000යි ගෙඩිය. ඉඹින්න බැසෙයි මොකද ඉඹලා සර් තියලා ගියෝ වෙන කෙනෙක් ඉඹිද ලොකු කෙලින්ම බෝයනෝනේ. ආ. ඒ නිසා මේවා ගහලා තියෙන ඒවා හැම තැනම ගහලා තියෙන සර්. ආ. ඔ මේ කොස් තල්තු කරන්න බෑ. ඈ? කොස් ගෙඩියට තත්තු කරන්න බෑ. තත්තු කරන්න බෑ. බෑ. මොකද කොස් ගෙඩියත් එහෙම තත්තු කර කර එක්කෙනෙක් ගිය අතින් එක්කෙනෙක් යනවනේ. ආ. ඒකද. ඇල්ලුවොත් ගන්න ඕන. ඇල්ලුවොත් ගන්න ඕන. බණ්ඩොක්ක කඩන්නත් බෑ. ආ. බණ්ඩක කඩන්නත් බෑ සර්. අල්ලන දේ තමන් අත තිබ්බ දේක් ගන්න ඕනේ. ඒක තමයි නීතිය දැන් ඒක මේකයි සර් දැන් ලෝලු පළතුරු මේවනේ සර් මේවා සැනිටයිස් කරන්නවත් බෑනේ ඔය ඒකයි ඒක නිසා ඉතින් අල්ලපු දෙය අරන් යන්න ඕන කමක් නැහැ නේද කරන් දෙයක් නැහැ සර් ඉතින් අපි නිව් නෝමල්නේ සර් නෝනාවරුනි මහත්තුරුනි ඔන්න අනාගතේ රස්සාවල් වලට වෙන්න යන දේ මේ தත්ත්වෙ මෙහෙම ගියොත් ඔන්න තෙලිනාට්‍ය ලියන කෙනෙකුට අධ්‍යක්ෂක කෙනෙකුට ලියලා යාම අධ්‍යක්ෂණය කරන්න යාට උපදෙස් මාලාව දෙනවා මල්ලි අර ඇවිල්ලා තියෙන රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් කියලා වෙනම ටෙලි නාට්‍ය ෂූටින් වලට මේක පාවිච්චි කරන්න ඕනේ මේක පිටු ගානක එකක් ආ හේවෙයි ඔව් මේක නිකන් මන්නියන් යන ඔයා ලියලා ඔයා දැන් කරනකොට මෙහෙමයි මේ ප්‍රේම ජවනිකා කරනවා නම් දෙන්නම PCR කරලා නෙගටිව් වෙලා තියෙන්න ඕනේ ආ හේවෙයි ඔව් දෙන්න අටින් හරි අල්ලනෝ නම් ඒක තියෙනවා අටින් අල්ලනෝ නම් ඒක අනිවාර්යයි ඔව් ඒක න ළඟම ඒවා බදාගෙන සතුල් කරනේවා නෙමෙයි ඔව් අටින් ඇල්ලුවා PCR එක තියෙන්න ඕනේ ඊළඟට ෆයිට් බෑ ෆයිට් කරනවන 10 දිනෙත් දාලා කරනවන 10 දිනම PCR කරලා නෙගටිව් වෙලා තියෙනවා මේකප් කරන කෙන අනික අනිවාර්යෙන් PCR කරන්න ඕනේ නෙගටිව් වෙන්න ඕනේ ඊළඟට 2 ෂොට් බෑ සිංගල් එක සිංගල් ෂොට් එකේ ෂූට් කරනකොට ටෙලිෆෝන් කෝල් වැඩි කරන්න පුළුවන් තරම් තනියෙන් ඒවනේ ඔව් ඔව් ඕවද ෂෝල්ඩර් එක උඩින් ෂූට් කරලා ඒවත් බෑ ඒව කරනවන ඈත තියන්න ඕන මීටර 2කට වඩා ඇති කතා කරන ඒවා ඒක ඒ වගේ ඔක්කොම දැන් ඒ විදිහට තියෙන අඬන කේස් තියෙන්නේ මලගෙවල් ඒවම බෑ බදාගෙන අඬන ඒවා බෑ අඬනෝ නම් තනියෙන් අඬන්න ඕ කෑම මේසේ ජවනිකා බෑ ඕක ලියලා කරන්න පුළුවන්ද ඉතින් ඒක තමයි ඉතින් මොනවද ලියන්න ඉතින් කරන්නත් බෑ ඔව් නෝනාවරුනි මහත්තුරුනි අද කතාව අනාගතේ රස්සාවල් බිස්නස් ව්‍යාපාර සියල්ලටම වෙන්න යන දේ ගැන පොඩි නිකන් පූර්ව නිගමනයක්. මේක මේ කරන්න යන්න දෙපා ඉතින් මේක අපි කිව්වා කියලා කරලා ඊළඟට අපිට බඩි මිනිස්සු. දැන් ඔන්න කෙනෙක් ආව හෝටලයකට කෑම ගන්න. ආස. ආහ. මොනවද සර් බලු? කෑම කන්න කියලා බලු. ඔව් රයිසන් කරි? ඔව් රයිසන් කරි. ආහ. ෆිෂ්නේ සර් ගන්න නේ? ඔව්. ආස. සර් රයිසන් කරි ෆිෂ් දැන් 300යි. හදි ගේන්ඩක කාලයන්ට කාලයන්ටද ඕ කාල මෙතන කනවද ඒනම් 500යි එහෙම කොදේ කාලයන් දෙච්චර ගානක් ගන්න සර්විස් චාර්ජ් පොඩ්ඩක් ගන්න ඉතින් සර්විස් චාර්ජ් විතර නෙමෙයිස ද වේට කෙනෙක් වෙනම දාන්න ඕනේ මිනිහට ශීල් දාලා මාස් දාලා ග්ලව්ස් දාලා සර්විස් කරන්න ඕනේ ඒකනු පිංගම් ගෑතු හැන්ඩි ඔක්කොම සැනිටයිස් කරන්න ඕනේ කළා හොදන්න ඕනේ ඊළඟට එතන මේස රෙද්ද ඒවා ඔක්කොම සැන්ටයිස් කරන එක මේස එක එක්කෙනයි දෙන්නේ කණ්ඩ. ඉතින් ඒක අපිට බැලුවම සර් මෙහෙමයි කෑම එක අරයි යනවා නම් 300යි. මෙතන කනවා නම් 500ක් ගන්න වෙනස ඒකයි මාර වැඩේ දැන් වෙලා තියෙන්නේ. මොකද කරන්නේ?
නොනවරුනි මහත්තතුනි. මේ තත්ත්වේ ඉතන් හිතල බලන්ඩ මේ තත්වට එන්ඩ පුළුවන් පරිස්සම් වෙලා වැඩකොත් ඔක අන්තන් ගලෝගන්න පුල නැත්තන් ඉතින් මේ වගේ දේවල්ලෝට ලැස්තිවෙන්ඩ කියලා කියන්න වෙනවා. ඔන්න දැන් අපි යනවා ගැරිජ්ජයකට වැඩට යි ඕකතාව වෙන්න අන්තිමට බොල් කඩන්ඩ හති ගැරිජ්ජයකට හරි තම යන්ද නාට්‍යයන මේ ගැරිජ්ජකට වාහනය අර ආව මහත්තේ මොකද සර් වාහනේ වාහනේ ගැඩිලා ඇතු ශක්ස්වලාරි බෝ ස්ටාට් වෙන්න වෙලාකට වෙලාකට ස්ටාර්ට් වෙන වෙලාකට ස්ටාර්ට් නති ගලෝල ඔක්කුම් බලන්ද නොනේ සුරු ගියර මාරු වෙන්නෙත් නෑ හරිගත පයින ඇතුළ බලන්ඩ වෙන හැබැයි මෙහමයිස කියන්ද වෙනවා ට කිය ඉස්සර ගනංවලට නෑන සට කියන්ද ඉස්සර ගනංවලට අමාරුයි නෝමල් ගානට වඩා රුපියල් තුන් අර්දහ කැඩ්වෙන ඒමකද ඇස දැවානය සදීලා ගියාම නගිද පයි අපි මේකට සම්පූර්ණ නගින් ඩිස්සල සැනිටයිස් කරන්නඩෝන නැගල යුල්ලස මේක බලල මේක ඇතුළ ලෙඩනම් මේක මොනරි බදුගේන්ඩ අන්න වෙනම යවන්ඩොන ගෝලයෝ උන් සැනිටයිස් කලේ තැන්වලට ගීල උන් ආපව් සැනිටයිස් කොල්ලයි බඩු සැනිටයිස් කරලා ඉට වාන හදල හදල යුල්ල සට දෙනකොට සැනිටයිස් කරලන්න දෙදන්න ඕයි ඒවට යනස එන ගානක් ලීටර් ගානක් යන සැනිටයිස එකයිස්සර වැඩේ පොඩි ගානක් වැඩිවෙනවා ඇති උන් ආර්දක් වැඩිවෙනවා කියන්න වෙනවා.